ඒ රාත්‍රිය වෙන විට රටම කම්පාකල පුවතක් බවට පත් වුණේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී තිනානි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය මෙලොවින් සමු ගැනීම පිළිබඳවයි. ඉතින් මේ දියණියගේ හදිසි සමු ගැනීම පිළිබඳව මෙසේ සංවේදී සටහන් මූණ පොතට එක් කොට තිබුණා. තිරාණි පීරිස් මිස් කිව්වම නොදන්න කෙනෙක් නැහැ. තිරාණි පීරිස් ඉන්ටර්නැෂනල් ඇකඩමි ඔෆ් බියුටි. මම මිස්ගේ ක්ලාස් යනකොට ඉඳලා හිටලා මිස් එක්ක ක්ලාස් එකට එන මිස්ගේ දුව තමයි මිස්ගේ ලෝකය වුණේ. මිස්ගේ මහත්තයාගේ පණ වුණේ. මිස්ගේ පුතාගේ ආදරණීය සහෝදරිය වුණේ. හරිම යහපත් වැදගත් සහෝදරියක් වුණා එයා අපිට. ඒත් අදහන්න බෑනංගේ හදිසි අසනීප තත්ත්වයකින් ඔයාට හෘදයාබාධයක් ඇතිවිලා ඔයා මේ වෙනකොට හැමෝවම දාලා ගිහිල්ලු. හිතට දැනෙන වේදනාව තාම මුකුත්ම ලියන්න බෑ පැටියෝ. ඔයාට කොහොම නිවන් පතන්නේද? මරුකතරේ මිනිස්පුරේ කොතැනක වේවා මෙතේ බුදුන් පාමුල ඔබ නෙළුමක් වේවා. අවුරුදු 20කට පෙර තිරාණි අකිගේ අයියාගේ මේ චූටි රෝසමල බලන්න මමත් ගියා. ඉපදුණු ගමන් ඉස්පිරිතාලෙට මේ රත්තරන් අම්මා තාත්තා දෙන්නා මේ රටට දායාද කළේ ඉතාම ගුණ යහපත් දරුවෝ දෙන්නෙක්. මේ චූටි දුව මැලේසියාවේ ඉගෙනගෙන දොස්තර නෝනා කෙනෙක් වෙලා අපේ රටට ලොකු සේවයක් කරන්න බලාගෙන හිටපු උතුම් දරුවෙක්. ඒත් අද ඔයා පුතේ පිපෙන්නටත් ඉස්සෙල්ලා පර වෙලා ගිහින් අපි ඔක්කොම දාලා නාදුනේ රටක කාටවත් නොකියම යන්න ගිහින් මේ දුක කොහොම දරාගන්නේද පුතේ? මේ රත්තරන් අම්මා තාත්තා ඔයාගේ අයියා දරාගන්නේ කොහොමද? සෝබා දහමට සතා සිව්පාවට ආදරේ මේ ලෝකේ හැම මිනිස්සෙක්ටම ඔයාගම කියලා හිතලා ගරු කරපු ඔයා වගේ හොඳ දරුවෙක් මේ තරම් ඉක්මනින් ගියේ මේ පාපතර ලෝකයෙන් ඉක්මනින් යන්න ඕනි නිසාද පුතේ? කොහොම වුණත් මේ දුක උහුලා ගන්නට මගේ ආදරණීය තිරාණි අක්කිටත් අයියාටත් පුතාටත් ශක්තිය ලැබේවා. අපේ රත්තරන් රෝසමල යලිත් ලස්සන ලෝකික ආපහු පිපෙන්න. චූටි දුවේ ඔයාට සදාතනික සුවනින්දක් පතමි. නිවන් සුවේ පතමි. ගිහින් එන්න මැනික. හිතට ගොඩාක් දුක දැනුණු සිදුවීමක්. ඔයා කොහොම දරාගන්නේද? ඔයාගේ දුවගේ වයසෙන් විතර මගේ ලොකු දුවත්. ඒකයි මට මේ සිදුවීම තදින්ම දැනෙන්නේ. මම 2001 නිගමෝ ක්ලාස් යද්දී ඔයාට පුතා විතරයි හිටියේ. දුවෙක්ට කොච්චර ආස වුණාද ඔයා? අම්මෙක්ට මේ වගේ දුවක් කියන්නෙම ලෝකයක්. මොන තරම් හීන තියෙනවද? මේ වගේ ලස්සන රෝසමලක් ඔයා කොච්චර පරිස්සම් කරන්නේ නැද්ද? අනේ මට නම් හිතා ගන්නවත් බෑ ඔයා කොහොම දරා ගනීද කියලා. ඔයාට ඒකට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ සිදුවීමට හේතුව තවමත් මම නොදනිමි. මගේ රූපලාවන්‍ය ගුරුවරයන් අතරින් ආදරණීයම කෙනා ඔයා. අම්මෙක්ට දුවක් කියන්නෙම ලෝකයක්. අනේ මිස් මට නම් හිතා ගන්නවත් බෑ ඔයා කොහොම දරා ගනීද කියලා. මේ වේදනාව දරා ගැනීම ගුරු මෞනි ඔබට ශක්තිය ලැබේවා. සසරේ කිසිම භවයක මෙමන් අකල් මරණයක් සිදු නොවේවා. අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලැබේවා. දෙයියනේ අම්මගේ රෝසමල, එදා ඉඳලා දන්න පුංචි රෝසමල, නිවන් සුව පතන්නේ කොහොමද පුතේ? සසරේ කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. ජීවිත කීයක් බේරගන්න තිබිච්ච ජීවිතයක්ද මෙහෙම මිලෙන වෙලා ගියේ. අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලැබේවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.